願いします。今回のバス停はオールラン村ベストウェスタンホテルです。本站是月兰村最佳西方酒店。제주시티투어에게말하는다음단지가뒤에나와있는앞에야나가랑예찬은저걸로펜을쓰고내가좀비디오카타그라디라있네아무튼제주시티가마다하리인데시티가된다면은요네밑에있는제주의로코모호텔에가그랜드하이트에가이제앞에라하트에다가그린드림타워스내가좀말하는뒤에있네ඒ එක ළඟින්ම යනවා මිතුව එකේදී. ඒ වගේම ඊමාට් එක තියෙනවා හැබැයි කියාවු පැත්ත ගොඩක් ෂොප්ස් තියෙනවා. කෑම කනවා නම් කෑම කන තැන්, එතකොට ෂොපින් කරන්න නම් ෂොපින් කරන්න තැන්, හැම දෙයක්ම තියෙන තැනක් තමයි සෙන්චස් කියන්නේ. ඉතින් හරිම බිසියස් පැත්ත. ගොඩක් බ්‍රෑන්ඩඩ් ෂොප්ස් තියෙනවා මේ හරියි. මෙතන තියෙන ජජු බස් ටර්මිනල් එක ගොඩක් බස් මෙතනින් තමයි ස්ටාර්ට් කරන්නේ. ඉතින් ඕනම් බස් එකක් ගොඩක් බස් මෙතනින් ගන්න පුළුවන්. ජජු සිටි හෝල් එකේ ඉතින් මේ තමයි ජජු සිටි හෝල් එක. ගොඩක් පේන ඇති ඩයිසෝ තියෙනවා. ඩයිසෝ කියලා කියන්නේ පොඩි පොඩි චුටි චුටි බඩු ගොඩාක් තියෙන තැනක්. ඉතින් ගිෆ්ට්ස් ගන්න, කිචන් අයිටම්ස්, ස්ටේෂනරිස් හැම දෙම එකව තැනකින් ගන්න ඕන. අපි යන්නේ ඩයිසෝ එකට. හරිම අඩුවට ඩයිසෝගේ බඩු තියෙන්නේ 1000යි 2000යි 3000යි 5000යි වගේ. 5000ට වැඩි ඒවා ඩයිසෝ කියන්නේ නැහැ. ඉතින් චූටි චූටි ලස්සන බඩු ඕනේ නම් ඩයිසෝ තමයි යන්න හොඳම තැන. ජෙජු සිටි ටුවර් එකේ අපේ ඊළඟ ස්ටොප් එක තමයි ජෙජු ෆෝක් නැචරල් ඇන්ඩ් හිස්ටරි මියුසියම් කියන්නේ. ඉතින් ඔන්න අපි එතනට ආවලට පිටපසෙන් පේනවා ඇති ජෙජු වලටම ආවේනික වෙච්ච තවත් අයිකන් එකක්. ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ දේවල් අද බලන්න තියෙන්නේ කියලා. අපේ වීඩියෝ එක දිගටම ඇඳලා ඉන්න. කොහෙන්ද යන්නේ? බලමු කොහොමද මොනාද මුලින්ම බලන්න තියෙන්නේ කියලා. නැචරල් හිස්ටරි හෝල් කියලා තමයි මේ හෝල් එක නම් කරලා තියෙන්නේ. බලමු මොනවද බලන්න පුළුවන් කියලා. Fossils, නේද? Trilobite. Stromatolite. ෆොසිල්ස් ඔෆ් ජෙජු අයිලන්ඩ්. මෙතන තියෙන්නේ ෆොසිල්ස්, ජෙජු අයිලන්ඩ්ලින් හොයාගත්ත ෆොසිල්ස් තමයි මෙතන ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. කේක ජාති බෙල්ලෝ වර්ගෙන්නවා. කොහොමද ජෙජු සියක වටේම ගොඩාක් වරයිටීස් ඉන්නවා බෙල්ලෝන්ගේ. ඉතින් ඒ වගේ ෆොසිල්ස් තමයි මේ ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. Lava bowl.
제주 캐럭터 안에 볼카닉 이랍션의 캠퍼스에 있던 아일랜드가 캔다 볼카닉 포메이션, 록 포메이션, 스타마 제주를 띠니디 에 기니칸드 피피리멀인 파스에 해두노 록 포메이션 스타마 미틀 디스플레이가 띠니 මැග්මාවල ක්‍රියාකාරීත්වයත් එක්ක කේක ස්ථානවලින් ජජු වල කේක ස්ථානවලින් හම්බුලා තියෙන රොක් ෆෝමේෂන්ස් පුංචි ළමයින්ට එයාලගේ අම්මලා විස්තර කරලා දෙනවා ජජු වල මේ තියෙන පෞරාණික දේවල් ගැන ඩිස්ප්ලේ කරලා තියෙනවා කෝස්ටල් ඒරියා එකේ ඉන්න සත්තු විශේෂයෙන්ම කුරුල්ලෝ සින්පෝස්ටෝම් රාජාලි කෙනෙක් ඉන්න වයිට් ටේල්ඩ් සීගල් මියුසියම් කියන්නේ ඉතින් මේ විදිහ තමයි ඒගොල්ලෝ ගොඩාක්ම එහෙම ස්ට්‍රක්චර්ස් එතකොට ඩිජිටල් ඩිජිටල් ස්ක්‍රීන්ස් පාවිච්චි කරලා ඩිස්ප්ලේ කරලා තියෙන්නේ ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් විදිහට ඇත්තම කුරුල්ලෝට මේ පුළුම් පුරුල්ලගේ දාදතින් ටුවක් ඉවර නෑ දිගටම රැඳලා ඉන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේක තමයි ජජු වල ජාතික පුෂ්පය විදිහට හඳුන්වන්නේ ඕක ස්ප්‍රින් එකෙන් මැද හරියේදී ගොඩක් මුළු ජජු පුරාම හැදෙන ලස්සන මලක් ඒ වගේම මේ තියන්නේ ජජු වල ජාතික වෘක්ෂය එක බ්ලැක් පයින් ගහක් තමයි ඒගොල්ලෝ ජාතික වෘක්ෂය විදිහට සලකන්නේ සංචන්දන අල්තාරගේ තමයි උසම බ්ලැක් පයින් ගහ තියෙන්නේ ඒක තාමත් තියෙනවා සංචන්දන ඒරියා එකේ මෙතන යන්නේ ෆෝක්ලෝ එක්ස්බිෂන් රූම් එක ඇතුළට ජජු වල ඉස්සර කාලේ ඇඳපු ඇඳුම් ඒගොල්ල පාවිච්චි කරපු දේවල් මේ මියුසියම් එකේදී බලන්න පුළුවන් මේ තියන්නේ ඒගොල්ලෝ පුද පූජාවල් පවත්වපු හැටි බර්ත් ඔෆ් අ සන් ඒගොල්ලෝ විශ්වාස කරන දෙවිවරුන්ට ඒ කාලේ පුද පූජා පවත්වපු හැටි තමයි තියෙන්නේ නැලනි ගියක් කියනවා අර මිරිස් එහෙම අර මේවා කරලා නැකද මිස වේජන ආශ්‍රයට වගේ වෙන්න ඇතිනේ මේ තියන්නේ පොඩි ළමයින්ට කරන්න තිබ්බ ක්‍රීඩා වර්ග ඉතින් චුටි කාලයක එක අර අපි පොඩි කාලේ කරන බයිසිකල් වගේ අර කරත්ත වගේ හදලා ඒ වගේ දේවල් මෙහෙ ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා ට්‍රැඩිෂනල් ගේම්ස් තමයි තියෙන්නේ මෙතන ඩිස්ප්ලේ කරලා තියෙන්නේ කොහොමද ජජු වල ඉස්සර කාලයේ ගෙවල් නිර්මාණය කළේ කියලා ඇත්තට මේගොල්ලෝ ගෙවල් වල බිත්ති නිර්මාණය කරන යොදාගෙන තියෙන්නේ මේ වෝල්කනික් රොක්ස් ඒ වෝල්කනික් රොක්ස් ඒගොල්ලෝ යූස් කරන්න ප්‍රධානම හේතුව තමයි ඒවා වැඩි බර නැහැ ඉතින් මේ ඒක නිසාම ඒගොල්ලෝ බිත්ති වලට වෝල්කනික් රොක්ස් පාවිච්චි කරලා තියෙනවා ඒ වගේම මැටි පාවිච්චි කරලා බිත්ති බැඳලා තියෙනවා ඉතින් මේ බිත්ති නිසාම ඒගොල්ලන්ට සම එකටයි වින්ට එකටයි දෙකටම ඔරොත්තු දෙන විදිහට ඉන්න පුළුවන් ගෙවල් ඒගොල්ලෝ නිර්මාණය කරගෙන තියෙනවා ඒ වගේම මෙතන ඔගොල්ලන්ට බලාගන්න පුළුවන් වහල කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා මේ ග්‍රාස් ජාතියක් තමයි අපි අර පිතුරු හෙවිලි කරනවා වගේම ඒගොල්ලෝ යූස් කරලා තියෙන්නේ ඒ වගේ ඒගොල්ලන්ට පේන ඇති හුලන් වලින් ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ පිදුරු වලින්ම හදපු ලණු වගේ දේවල් යූස් කරලා තියෙනවා ඒ වගේ වහලේ පිදුරු හුලන් වලින් ආරක්ෂා කරගෙන තියෙනවා ඉතින් මේ ඇතුළ ඔගොල්ලන්ට බලාගන්න පුළුවන් කොහොමද ගෙයක් ඇතුලේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා
අපි සාමාන්‍යයෙන් දකින්නේ ට්‍රැඩිෂනල් මියුසියම් වල මේ වගේ ස්ට්‍රක්චර්ස් ඕන තරම් අපි දැකලා තියෙනවා. හැබැයි මේ ජෙජු වල මේ මියුසියම් එකේ විශේෂත්වය තමයි ඒගොල්ලෝ මෙන්න මේ වගේ නවීන තාක්ෂණිය යොදාගෙන ඩිජිටල් ස්ක්‍රීන් වල කොහොමද ඒ දේවල් උනේ කියන එක animations වලින් පෙන්වලා දෙලා තියෙනවා. ඉතින් පොඩි දරුවෙක් උනත් මේ දිහා බලාගෙන හිටියොත් කොහොමද ඉස්සර කාලේ ජෙජු වල ගෙයක් හැදුවේ කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ඒ දේවල් වුණේ කියන එක. ඒ කියන්නේ මේගොල්ලෝ ඇත්තටම මේ වහලවල වලට මුලින්ම බැම්බු ට්‍රීස් තමයි දාලා තියෙන්නේ. ඒ වගේම ඒ මත තමයි පිදුරු හෙවිලි කරලා තියෙන්නේ. ඒ වගේම ජජු කියලා කියන්නේ දීවර කර්මාන්තය ජීවනෝපාය කරගෙන තිබ්බ රටක්, මේ දූපතක්. ඉතින් ඒ නිසා ඒ ගැන ඩිස්ප්ලේ වෙන විදිහට මෙතන ඩිස්ප්ලේ කරන විදිහට මෙතන arrange කරලා තියෙනවා ඒගොල්ලෝ. එතකොට අපිට idea එකක් ගන්න පුළුවන් කොහොමද ඒගොල්ලෝ දේවල් කර්මාන්තය කරේ කියන කාරණාව ගැන. ඒ වගේම අර පැත්තේ ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා කොහොමද දරුවෙක් ඉපදුණු දවසේ ඉඳලා, ඒ කියන්නේ කොහොමද දරු උපතකට ඉස්සර කාලේ බාරහාර වුණේ, එතකොට කොහොමද දරුවෙක් ඉපදුනාට පස්සේ ඒගොල්ලෝ බලාගත්තේ, ඊට පස්සේ දරුවෝ පොඩි කාලේදී මොනවද කරපු ක්‍රීඩාවන්, ඒ වගේම කොහොමද ඒ කාලේ විවාහ උත්සවයක් කරේ, ඒ වගේම කොහොමද ෆියුනරල් එකක් ගත්තේ. ඒ හැම දෙයක්ම ගැන මෙතනට ආවහම හොඳට ආයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ දේවල් බලා ගන්න පුළුවන් වෙන විදිහ ස්ට්‍රක්චර්ස් හදලා තියෙනවා. ඉතින් පොඩි දරුවෝ ගොඩක් වෙලාවට අම්මලා එක්කන් එනවා මේ මියුසියම් එකට. මොකද පොඩි දරුවන්ට කාලේ වෙච්ච දේවල්, ඒ කාලේ කොහොමද මේ ජජු වල මේ දේවල් වුණේ කියන එක ගැන ආයිඩියා එකක් ගන්න, ඒ අත්දැකීම් ලබා දෙන්න. ඉතින් මෙතන හොඳ තැනක් ඒ දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න. අපි ඇවිත් තියෙන ඕගොල්ලෝ ආසම තැනකට. මෙතන තියෙන්නේ කොරියන් ජාතිකයෝ ඉස්සර කාලේ කෑම වේලට යොදාගත්ත කොරියන් කෑම ජාති. ඉතින් මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා එක එක ඍතුවලදී ඒගොල්ලෝ එක සීසන් වලදී යූස් කරපු කෑම වර්ග, වින්ටර් ටේබල් එක කොහොමද තියෙනවා, ඕගොල්ලෝ දකින වින්ටර් ටේබල් එක, ඒ වගේම සම ටේබල් එක කොහොමද ඇරේන්ජ් වුණේ කියන එක. කොරියන් ජාතිකයෝ විශේෂයෙන්ම යොදාගත්ත ට්‍රැඩිෂනල් ඩිෂස් තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා ඒගොල්ලෝ යොදාගත්ත කැවිලි ජාති. ලංකාවේ වගේම තමයි තලපු වර්ග වෙන්න ඇති, පෑන් කේක්ස් වර්ග තියෙනවා. ඒ වගේ විශේෂ කෑම බීම ටිකක් මෙතනක් තියෙනවා. ඒ වගේ මේ තියෙන්නේ ඒවට යූස් කරපු මෝල්ස්. මෙතන තියෙනවා පොඩි රිලැක්සින් ඒරියා එකක්. ඉතින් ඇත්තටම අපි හිතුවේ ජජු අයිලන්ඩ් එක කියලා කියන්නේ පරි පුංචි දූපතක්, ලංකාවේ වගේ 80 ගුණයක් විතර විශාල දූපතක්. ලංකාව ගැන අපි හිතද්දී ලංකාවේ ඊට වඩා ලස්සන තැන් ගොඩාක් තියෙනවා ඇත්තටම. හැබැයි අපි දැකපු ජජුවල විශේෂත්වය තමයි අලට මේ තියෙන චූටි චූටි දේවල් ඒගොල්ලෝ ටුවරිසම් වලටම එම් කරලා ඒවා තව ටිකක් පොලිෂ් කරලා, ඒවා තව ටිකක් ඇට්‍රැක්ටිව් විදිහට ටුවරිස්ලාට පෙන්වන විදිහට හැම දෙයක්ම ගැන ඉන් ඩීටේල් හිතලා ඒවා අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් ඒ නිසාම ටුවරිසම් ජජු වල ගොඩක් ඉහළ තැනක තියෙනවා. ඉතින් අපි හැම විසිට් එකකදීම අපිට හිතන කරුණක් තමයි ලංකාවේ අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්, මේගොල්ලොන්ට තියෙන මේ පොඩි දේ යූස් කරලා ඒගොල්ලෝ කරන දේවල් දැක්කාම. ඉතින් ඇත්තටම මේ දේවල් වලින් උදාහරණයක් අරගෙන අපිට පුළුවන් නම් ලංකාවේ ටුරිසම් හොඳ තැනකට අරන් යන්න ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා අපිට තේරෙනවා. ඉතින් එහෙම පුළුවන් නම් එක ලොකු දෙයක්.